තැපල් දිනයට සමගාමීව මධ්‍යම පරිසරය අධිකාරිය සහ තැපල් දෙපාර්තමේන්තුව සමග විද්‍යුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සතියක් ක්‍රියාවට නංවලා තියෙනවා. විද්‍යුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැන කතා කරනවා නම් ලෝකයේ තාක්ෂණයේ දියුණු වීමත් සමගම විශාල වශයෙන් සංනිවේදන කටයුතු වලට ඒ වගේම එදිනෙදා ගෘහස්ත කටයුතු පහසු කරගන්න අපි හැමෝම විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට පුරුදු වෙලා තියෙනවා. පරිසර දූෂණය සැලකුවාම අපි හැමෝම අහලා තියෙනවා ජල දූෂණය वायु दूषण इतनी नत्र हेम परसर दूषण वा दिन बेहर पोलिथीन प्लास्टिक वगे गणाप्रव्य वलट संकीर्ण परसर दूषण यावागेम अवासनावंत प्रतिपाल गिन दिन परसर दूषण या इलेक्ट्रॉनिक अपद्रव्य वलिंग करंड पुलवा जंगम दुरकतने गतम जंगम दुरकतने खदंड विष रसायनिक द्रव्य हतली सतक पमन युद्धवलती परिगणक चिपे गतम परिगणक अंट्रे गतम एके मनुष्य शरीर अयह पेरलोह सतक पमन अडंग ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕනි ඇයි ආසනික් කියන්නේ ඇත්තටම හැම පරිපථයකම වගේ අඩංගු ලෝහයක් මේ ආසනික් ලෝහයට නිරාවරණය වීම නිසා අනිවාර්යයෙන්ම ස්නායු රෝග ඒ වගේම පෙනහළු පිළිකා සමේ හැදෙන පිළිකා වගේ විශාල වශයෙන්ම මේ මනුෂ්‍ය ජීවිතයේ අවදානමට ලක්කට ප්‍රතිඵල රාශියක් උරුම කරලා දෙනවා. රසදිය ඔබ හැමෝම දන්නෝ රසදිය ගත්තම වාහනියක ප්‍රතිදීපන නලය ඇතුලේ තියෙන රසදිය. ඒ වගේම බැටරි වල රසදිය තියෙනවා. ඒ කියන්නේ රසදිය අඩංගු ඉලෙක්ට්‍රොනික උපකරණයක් අවිධිමත් විදිහට පාවිච්චි කළා හර එහෙම ඒ උපකරණේ කාලය ඉක්ුත් වුණාට පස්සේ නිදහසේ අපි බැහැර කරොත් එහෙම ඒ රසදිය विविध माध्यमों से जले पास आहारों से अपे शरीरगत विनो हिम शरीरगत उनाट पास से अपे अस्तिवल तीयन संकूलता एवगेम श्वसन पद्धति अपे वकुगडु पद्धति විතරක් නෙවෙයි මේ අපේ අක්මාව මේ හැම දෙයකටම ඒක බලපානො. ඉතින් මේවා සාමාන්‍ය විදිහට අපි බැහැර කරොත් එහෙම අපිට අනිත් කසලත් මේ කළමනාකරණය කරගන්න අමාරු වෙනවා. එතකොට මේකේ ඔබ හැමෝම දන්නවා මේ කාර්යාලවලත් අපි යොදන සංකල්පයක් තියෙනවා 3R. ඒ කියන්නේ භාවිතය අඩු කිරීම, ඒ වගේම නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම කියන මේ සංකල්පය ඔස්සේ විද්‍යුත් අපද්‍රව්‍යත් අපිට කළමනාකරණය කරන්න පුළුවන්. ලංකාවේ පෞද්ගලික ආයතන කීපයක් මගින් මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරලා ඒ අය ඒ ප්‍රතිචක්‍රීකරණය කරන රටවල් වලට ගෙනියනවා. ඉතින් අපිට අපේ ගොඩක් කාලයක ඉඳලා පිළිසරු ව්‍යාපෘති වගේ ව්‍යාපෘති මාගින් ගණන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සිදු කරාට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය නිසි පරිදි සිද්ධ වුණේ නැහැ. අපේ පරිසර අමාත්‍යාංශය සහ
තැපැල් දෙපාර්තමේන්තුව එකතු වෙලා ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදා තියෙනවා මේවා ගෘහස්ත ඒ වගේම වෙළඳ සල් වලින් එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොමු කරන්න. භාවිතයෙන් ඉවත් වෙන ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා නම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතිය තුල ඔබගේ ළඟම තැපැල් ස්ථානය වෙත බාර දීලා ඒවා ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන්න අපිත් එක්ක අත්වල් බැඳ ගන්න කියලා. ඔක්තෝබර් 9 වෙනිදාට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අපි මධ්‍යම පරිසර අධිකාරියත් සමග එකතුව පරිසර සංරක්ෂණ උදෙසා විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් 5 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මෙම තැපැල් කාර්යාල හරහා සිදු කරනවා. ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අපේ කරන මෙම සමාජ සත්කාරක වැඩසටහනට ඔබ සැමගේ දායකත්වය ලබා දෙනවා නම් ඉතාමත් වටිනවා. පරිසර සංරක්ෂණය උදෙසා අප විසින් මෙම ගත් ක්‍රියාමාර්ගයට ඔබ සැමගේ නිවෙස්වල එහෙම නැත්නම් වෙළඳ ආයතනවල ඉවතලන විද්‍යුත් භාණ්ඩ, ඒ කියන්නේ ඕගොල්ලන්ට භාවිතයට ගන්නට බැරි විද්‍යුත් භාණ්ඩ තියෙනවා නම් ඒවා අප වෙත ගෙනත් දෙන්න. අපි ඒවා එක්රස් කරලා මෙම සතිය ඇතුළත මධ්‍යම පරිසර අධිකාරිය වෙත බාර දෙනවා.